ගැඹුරු භූමි නිරීක්ෂණයේ ඇතුළු විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා ගොන්යානයක් කරුණායක ගොන්තොටුපළට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා අද පැහැදිලි කිරීමක් කළා. පසුගිය සෙනසුරාදා කටුනායකට පැමිණි බැස්ටලර් BT-67 දරන මෙම ගුවන් යානය ස්පෙක්ට්‍රම් එයා ඉසඩ් SASN වර්ගයට අයත් වන අතර එය මීටර් දහසක් තරම් ගැඹුරු භූ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීමේ හැකියාවෙන් සමන්විතයි. මේ ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට මුම්බායි දක්වා ගමන් කරන කුඩා ගුවන් යානයක්. මේ ගුවන් යාන වර්ගය ශ්‍රී ලංකාවේ එයා සිලෝන් ආයතනයේ තියෙන කාලේ ඉතා දීර්ඝ කාලී පැරණි ගුවන් යාන වර්ගයක්. මේ ගුවන් යානාවලට එක දිගට දීර්ඝ ගමනක් යන්න බෑ. එනිසා ඉන්දුනීසියාවේ සිට මුම්බායි දක්වා යන අතරතුර අපේ ගුවන්තොටුපළට ගොඩ බස්සලා තියෙනවා. මේවා සාමාන්‍ය දෙයක්. ඒ ගුවන්තොට ගොඩ බස්සන්නේ ඒ යානයේ තියෙන කාර්මික දෝෂ තියෙනවා ඒවා හදන්න, ඒ වගේම ඉන්ධන ලබා ගැනීම සහ ඒ කාර්ය මණ්ඩලය විවේක ගැනීම සඳහා 6 වෙනිදා ගුවන්තොටුපළට ගොඩ බස්සලා තියෙනවා. ඒ කාර්ය මණ්ඩලේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනා තාජ් සමුද්‍ර හෝටලේ ඒ යම්කිසි විවේක ගැනීමක් කරනවා. ඒක තමයි ඒ සාමාන්‍ය දෙයක්. ඒක අවශ්‍ය නීති රීති අනුව වීසා ලබාගෙන තමයි ඒ රටට ඇතුල් වෙන්නේ. ඔවුන් එවිට ඇතුල් වෙලා ඒ සාමාන්‍ය විවේකය ලබාගෙන ඒ ගුවන් යානයේ අවශ්‍ය ඉන්ධන සහ ගුවන් යානයට අවශ්‍ය නඩත්තු කටයුතු ලංකාවේ කරනවා. මෙවැනි පාස්කු ඉරිදා මෙවැනි ප්‍රවාහ වෙලා තියෙන අවස්ථාවක මෙවැනි ගුවන් යාන ලංකාවට ඇවිල්ලා ඔවුන්ගේ ඒ මේ ඉන්ධන ලබා ගැනීම, නඩත්තු කිරීම සහ විවේක ගැනීම කිරීම පිළිබඳ අපි තාම සන්තෝෂ වෙන්න ඕනේ. මේ කිසිම රටට හානියක් නැහැ. මේ අපි පරීක්ෂා කර බැලුවා සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් යානයේ රටට අහිතකර කිසිම උපකරණයක් නැහැ. රටේ ජාතික ආරක්ෂාවට කිසිම හානියක් නොමැති තත්ත්වයක් තියෙන්නේ. මේ ගුවන් යානය 9 වෙනිදා පිටත් වෙනවා. මේ ගුවන් යානය ලියාපංචි කරලා තියෙන දකුණු අප්‍රිකාවේ ගේ නියමුවන් 3 දෙනාම දකුණු අප්‍රිකානු ජාතිකයෝ. කිසිවක් නැහැ. ඒ උපකරණ කිසිවක්ම නැහැ. ඒ සියල්ලම අපි පරීක්ෂා කරපුවා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්. මේමයි මේක තේරුම් ගන්න ඕනේ. ඉන්දුනීසියාවේද ඔයනි ගුවන් යානයක් වෙනත රටකට යද්දි එක දිගට ගමන් කරන්න බෑ. ඒ ගමන් කරන්න බැරි නිසා තමයි මේ ලංකාවේ මේ ගුවන්තොටුපළ නවත්තලා තියෙන්නේ. මේකෙදි සාමාන්‍ය වෙනදවත් මේ වෙන දවස්වලත් මේ වෙන දේවල් වෙනවා. ඉතින් ඕනේ එක්කෙනෙකුට අපේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මං අදත් ඔවුන්ට කිව්වා. දැන් මම මේ ප්‍රොත්සාහකච්ඡාට පැමිණෙලි ඉස්සෙල්ලත් මං කිව්වා ගුවන් යානේ පරීක්ෂාවට පත් කරන්න කියලා. ඔවුන් කිව්වා පරීක්ෂා කළා කිසිම එවැනි උපකරණයක් නැහැ. කිසිම ඔවුන්ගේ වගකීම ගන්නවා කිව්වා. මේ මෙවැනි ආරක්ෂක තත්ත්වයට කිසිම බලපෑමක් නැහැ කියලා. අමාත්‍යවරයා මේ මාධ්‍ය හමුව පවත්වන අවස්ථාවේ අදාළ යානය පරීක්ෂා කළේදැයි අප සිවිල් ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් HMC නිමල්සිරි මහතාගෙන් විමසුවා. නමුත් ඒ වන විට සිවිල් ගුවන් සේවා නිලධාරීන් අදාළ යානය පරීක්ෂා කර තිබුණේ නැහැ. ඔවුන් යානයේ පැමිණි පිරිස ලබා දුන් ලියවිලි මත පදනම්ව එහි කිසිදු උපකරණයක් නැතැයි ප්‍රකාශ කර තිබුණා. විශේෂයෙන්ම අමාත්‍යතුමා කියනවා මේ ගුවන් යානය ගිහිලා පරීක්ෂා කරා කියලා. ඉතින් අද මේ වෙනකොට දැන් 3:00 වෙනකොට තව වෙනකන් සිවිල් ගුවන් යානය පරීක්ෂා කරන්න අවසරය ලැබිලා නැහැ. ඒ ගුවන් යානය පරීක්ෂා කරන්න සිවිල් ගුවන් සේවා අධිකාරියන් ගිහිලා තියෙනවා. නමුත් ඒක වහලා දාලා තිබිලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන මෙවලම් නැහැ කියලා කියනවා, ගලවලා කියලා කියනවා. ඒක තවම අපිට සැක සහිතයි, මොකද පරීක්ෂා කරලා නැති නිසා. ඊළඟට දෙවැනි කාරණේ තමයි මේ අපේ රටේ ගොඩ බස්සවල තියෙන්නේ තාක්ෂණ සේවාවන් සැපයීමක් සඳහා පමණයි කියලා. දින 4ක් සෙනසුරාදා උදේ 11:00 සිට 9 වෙනිදා දක්වා මේ තාක්ෂණ සේවාවන් මොන තාක්ෂණ සේවාවන් ලබා ගන්නවද කියන එක තමයි අපිට තියෙන දෙවැනි සැකය. තාක්ෂණ කිසිම දෝෂයකුත් නැහැ ගුවන් යානේ. මේක පිළිබඳව දැනුමක් තියෙන ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් තියෙන විශේෂඥයන්, එහෙමත් නැත්නම් සමාගමක් ගිහිල්ලා, එහෙමත් නැත්නම් නිලධාරීන් ගිහිල්ලා මේක පිළිබඳව මේ ගුවන් යානේ තියෙන උපකරණ පිළිබඳව සොයා බලා කටයුතු කළා. මම හිතන්නේ මුල් රටටම හෙළිදරව් කරන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලීම් කරනවා.